ඔබ දකින්න ඇති දැන් අලුතෙන්ම පනතක් ගේන්න හදනවා මැරිච්ච ප්‍රාදේශීය සභාවලට පන දෙන්න විසුරු ආහාරලා තියෙන ප්‍රාදේශීය සභාවලට පන දෙන්න පනතක් ගේන්න හදනවා මේ පනත දිනන්නේ නැහැ කවදාවත් මේ රටේ ස්වාධීන අධිකරණයේ තියෙනකන් ඒක වෙන කතාවක් නමුත් රජයේ අරමුණ මොකද්ද කියලා එක තේරෙන්නේ නැද්ද බලහත්කාරය මැතිවරණ ටික කල් දැම්මා මැතිවරණ කල් දාලා අඩුමතරමේ මැතිවරණ කල් දාන්න තීරණයට එරෙහිව සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කරපු ස්වාධීන විනිශ්චයකාරවරුන්ට බලපෑම් කරන්න කමිටුවට කැඳවීමට පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට කැඳවීමට මේ රජය කටයුතු කරා එහෙමම දිගින් දිගටම මේ ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කරන ආකාරයක් අපි දකින්න ඉතින් ඒ තත්ත්වය තුළ මේ ඊයේ 122ක් එකතු වෙලා ලැබුවේ ජයග්‍රහණයක් නෙමෙයි රජයේ අවසන් ගමනට පාර කපන මලබෙර හඬ තමයි ඊයේ නැගුවේ මිනිසුන්ගේ EPF එක කපලා මිනිසුන්ගේ EPF එකට හානි කළා ඒ ඡද්දේ ජයග්‍රහණය කළා ඔබ දකින්න ඇති මන්ත්‍රීවරු ආණ්ඩු ප්‍රක්ෂ හැසිරෙච්ච හැටි ඒ ජයග්‍රහණයත් එක්ක ජනතාවට පීඩාව ඇති වෙන පනතකට සහයෝගය දුන්න විතරක් නෙමේ ඔල්වරසන් නැගුවා ඒ පනත සම්මත වීමත් එක්ක මං හිතන්නේ ලෝකෙ කිසිම රටක ප්‍රජාතන්ත්‍රවාදීව පත්වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ ආකාරයට හැසිරලා නැහැ තල්කාරක සභාවේ සභාපතිවරයා හැටියට මේ ජනාධිපතිවරයා හැටියට පෙන්න ඕනෙත් නැහැ විපක්ෂ නායකවරයා හැටියට පෙන්න ඕනෙත් නැහැ කමිටුවේ කාර්යභාරය ඉටු කිරීමට සභාපතිවරයා බැඳිලා ඉන්නවා. ඉතින් නමුත් එතුමා වගේම අපිත් කමිටු සමාජිකයන් හැටියට පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕන කමිටුවට ගෙනාපු කෙටුම්පතේ වැරදි නොමග යවීම් බොහොමයක් තිබුණා. එයින් බොහොමයක් අපි වෙනස් කරන්න උත්සාහ ගත්තා. ඒ වෙනස් කරන්න එකඟ වෙච්ච කීපේ පවා ඒ වෙනස්කම් නැතුව ජනාධිපතිවරයාට එහෙම නැත්නම් මුදල් ඇමතිවරයාට ඕනම දෙයක් කරන්න අභිමතය ලැබෙන පරිදි ක්‍රියාත්මක කරන්න වෙන්න පුළුවන් විදියට පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කටයුතු කරා. මොකද අද තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි හඬක් නැති මිනිස්සුන්ට අසාධාරණයක්. හඬක් තියෙන සහ තමන්ගේ හුරතලුන්ට අර බැඳුම් කර කාර්යොන්ට මුණාන්සිලා දන්නවා මේ රටේ තියෙන බැඳුම් කර කතාව. ඔය බැඳුම් කර හොරු ගැන බැඳුම් කර මගඩි ගැන බැඳුම් කරෙන් කරපු වංචා ගැන ප්‍රධාන වශයෙන් කතා කරපු උදවිය තමයි දැන් ඉන්න ඔය ආණ්ඩු පක්ෂ කැබිනට් එකේ ඉන්නේ. ඔය මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරවල ඉන්නේ. ඒ උදවිය තමයි ඔය ගැන කතා කරේ. ඉතින් ඒ අයට ඒ ප්‍රයිවට් බැඳුම් කර කරුවන්ට කිසිදු ආකාරයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ විතරක් නෙමේ අය රුපියල් 120 ගණන් වලට ගත්ත ඒ බැඳුම් කර රජයට මුදල් දෙන්න අනාරක්ෂිතව තියෙන තිබීම තුලින් විශාල ලාභයක් එයාට ලබන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. මොකද ඉතින් පේන්නේ මොකද්ද අර මහේන්ද්‍රන් මොන මහේන්ද්‍රන්ද අර අර්ජුන් මහේන්ද්‍රන් අද අම්බලංගොඩ වගේ අර අපේ අම්බලංගොඩේ ප්‍රසිද්ධ ඔලුබක්කො නටවන්න මේ රජය නටවන්නේ ලංකාවෙන් නෙමෙයි සිංගප්පූරුවේ ඉන්න අර්ජුන් මහේන්ද්‍රන්. එහේ ඉඳන් මෙහෙට නූලක් දාලා තිනෝ. ඒ නූලට අනුව තමයි ගැලපෙන්නේ. ඊයේ ඔබ දකින්න ඇති. ඒ වගේම විදේශ බැඳුම් කර කරුවන් සඳහා එලි නොකල යුතු දේවල් එලි කිරීම තුලින් යම්කිසි කණ්ඩායමකට විශාල ලාභයක් ලබා ගැනීමට අවස්ථාව උදා වුණා. ඉතින්